ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇත්තම මේක ඉතාමත්ම ජාතික වැදගත්කමක් සහිත ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි ඇත්තම මේ මහවැලි ජලය අපි ප්‍රමුඛතාවය දීලා තිබෙන්නේ පළවෙනි අංකයේ බීමට ප්‍රදේශ මේ රටේ මිනිසුන්ගේ බීමට දෙවෙනියට වගාවට තුන්වෙනියට තමයි විදුලියට මෙන්න මේ කියන කටයුත්තට අදාළව මහවැලි ජලය අත් වශයෙන් පහුගිය කාලේ කලමනාකරණය වෙලා තියෙන ඉතාම බරපතල විදිහට රටේ අගතිගායි දායක අන්දමට කියලා මම යෝජනා කරනවා. කරු කතානායකතුමනි අපි දන්නවා ජූලි අගෝස්තු නියගයට මුහුණ දෙන්න වතුර ටික මාර්තු අප්‍රේල් හරියට කලමනාකරණය කරගන්න ඕනේ. මේ ජල කලමනාකරණ කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට අපි ලක් කරනවා. මේ ජල කලමනාකරණ කමිටුවේ ඉන්නවා මහවැලි අධිකාරියට සම්බන්ධ එක් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ප්‍රදේශවලට ජලය ඉල්ලන පුජ්‍යලයා. ඒ වගේම තමයි සියලු ආයතනවලට වාරිමාර්ගයට මහවැලි අධිකාරියට ඒ වගේම ජල සම්පාදනයට විදුලි බල මණ්ඩලයට මේ සියල්ලටම ජලය බෙදීමේ තීන්දුව ගන්න ඔහු. එතකොට ඔහු තීන්දුව ගන්නවා හැබැයි ඔහුත් ජලය ඉල්ලන කෙනෙක්. එතකොට මෙතන conflict of interest කියන සිද්ධාන්තයත් බිඳ වැටෙනවා. ඔහුගේ ක්‍රියාකාරකම් මත නිසි ජල කලමනාකරණයක් නැතිවීම මත ගරු කතානායකතුමනි මම යෝජනා කරනවා ඇත්තටම මේ රටේ ජල අවශ්‍යතාවය කියන්නේ බීමට ඒ වගේම තමයි වගාවට ඊළඟට විදුලියට මේ කියන ඕඩර් එක මත රටේ මිනිසුගේ ජල අවශ්‍යතාවයට මේකෙන් පිළිතුරක් ලැබිලා නැහැ. මේක දියුණු software එකකින් පාලනය කළ යුතු කාරණාවක් ගරු කතානායකතුමනි. එහෙම නැති වුණොත් අර ජලය ලබා ගන්න ඕන අවස්ථාවලදී ඒක මුදා හැරලා දාලිවර වෙලා ජලය හොයන්න යනවා. ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න යොමු වෙලා තිබෙනවද මේ ජල කලමනාකරණ කමිටුවේ ඉන්න ඒ ජලය බෙදීම සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියා අධ්‍යක්ෂකවරයා ඇත්ත වශයෙන්ම අර මම කියපු බැඳියාවන් අතර ගැටීමකට ලක් වෙනවා. මේ නිසා මේ රටේ ජල කලමනාකරණේ බිඳ වැටලා තියෙනවා කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමාගේ මතය දැනගන්න මම කැමැති කරු අමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි රජයක් විසින් ගන්න තීන්දුව තීරණය ප්‍රතිපත්තිමය තීරණය නිසා අපි යම්කිසි ධාරිතාවක් මේ වැව්වල පවත්වාගෙන යනවා. නමුත් ඒ පවත්වාගෙන යන ධාරිතාවටත් වඩා යම්කිසි සැලකිය යුතු මට්ටමකට පහළට යොදවලා අපි වික්ටෝරියා හරහා වික්ටෝරියා ජලාශය හරහා විදුලිය උත්පාදනය කිරීමට ලොකු මෙවර මේ පහුගිය කන්න දෙකේදීම උත්සාහයක් ගත්තා. නමුත් ඔබතුමා මේ පැහැදිලි කරපු පැහැදිලි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒ පිළිබඳව අපි සලකා බලන්න. ඔව් ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇත්තටම මේකත් මේ හා සම්බන්ධම කාරණාවක්. ඇත්තටම අපි දන්නවා රට ආර්ථික අර්බුදයක ඉන්න බව අපි දන්නවා. නමුත් ගරු කතානායකතුමනි මේ රටේ විශාල ජලාශ ප්‍රමාණයක් එක්ක බැඳුණු මේ වාරි බැමි පද්ධතියක් තිබෙනවා. මේ ඇලවේලි ප්‍රමාණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඉදිරි කාලයේදී ලොකු අවදානමකට ලක් වෙන්නට පුළුවන්. මොකද හේතුව මේවා නඩත්තු කිරීම පිළිබඳව ඇත්ත වශයෙන්ම සමහර නිලධාරී ඔය කියන නිලධාරියාම මේ වේලි සම්බන්ධ තාක්ෂණික අවබෝධය තියෙන කෙනා විදිහට පත් කළා තිබෙනවා. නමුත් ඔය தত্ত্বය තුල මේ වේලි වල ලොකු අවදානමක් ලක් වෙලා තිනවා. සමහර අය මහ බණ්ඩාගාරේ ලකුණු දාගන්නට අර වැෑශීර්ෂ කපා දැමීම සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුවත් ඒ වගේම ගොවි සංවිධානවලත් නියෝජිතව తాවකාලිකව මේවට අනුයුක්ත කරලා තිබෙනවා. මෙහිදී පළවෙනියම ඔහු පළවා හැරෙනවා. අවසානයේ වෙන්නේ මේ වේලි නඩත්තු නොකිරීම නිසා ඉදිරි කාලේ දැවැන්ත විනාශයකට ගොවි ජනතාව හානියකට ලක්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ගරු කතානායකතුමනි මේ මහවැලි අධිකාරියට සම්බන්ධ මේ තාක්ෂණික අවබෝධයක් තියෙනවා කියන මේ තනතුර පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවද මම දන්නේ නැහැ. මේ නිලධාරියා පිළිබඳව ඔහු තමයි මේකෙත් මේ වේලි සම්බන්ධ කටයුත්තට වගකියුතු නිලධාරියා වශයෙන් පත් කරලා තිබෙන්නේ. නමුත් මේ වේලි වල වන අවදානම ඔබතුමාලගේ අවධානයේ ලක්ුණාද එහෙම නැත්නම් ඔබතුමාට අපි වැරදි කරුණාද ඉදිරිපත් කරන්න කියලා මම අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමැති. නෑ මේ පිළිබඳව වහාම පරීක්ෂා කර බැලීම සඳහා අපි දැනුම් දෙන්නම්. අවධානය යොමු වෙලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම කමිටුවේදී ජල කලමනාකරණ කමිටුවක් පවත්වන්නේ ඒක බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරලා ඔබතුමාට ඉදිරියේදී දැනුම් දෙන්නම් මම කරන්න කැමතියි. ජාතික වැදගත්කම
Tanah itu mana mereka nanti, jati ke arah sah pilih bandar waktu ku dewanda karena wak ini sah wari marga mati ansi vidya deh, me jala kala mana akan kami tuwe in taksi ni ka awbodya tiennu aja ikhine adyaksha kavareya, me karnu dekata mas sambandai ini sah ohu nisa samahara taksi ni ka awbodya tiennu niladari mevan ku rating pag ater lagi hilati benawa, ini sah mama yojana karena me niladari wadri yatanovi garu amati tu mani awadaniu mukeran deh jala kala mana akan kami tuwe dat me veli sambandeng araksha pilih bandwa. Kaya antar karunia dengan tuan. Nau katakan apa tu bunyi?